සාරිපත මාරාතන් වහන්සේ පුන්න මානතන් වහන්සක අහනවා ආයමුතුන් වහන්සේ ඔබත් භාග්‍යවිතුන් වහන්සගේ ශාසනයේ බඹසරනා කෙනෙ කෙනෙක් නීද ඔන්හන් වස්න වහන්සේ භාග්‍යතන් වහන්සගේ ශාසනී බඹසර වාසය කරන කෙනෙක් නේද එහෙම යහතුන් වහන්සේ හිම අයපතු වහසකිව මන්තානප්‍ර්‍ර හරතන්වවා හම යපතුන් වහස. එදකොට අහනවා ඊලඟ පස්සේ යනවා ආශිපතුන් වහන්ස භාගිතුන් වහන්සගේ ශාසනී බඹසර වසන්නේ සීලයෙන් පිරිසිද වීමටද පාගිතුන් වහසගේ ශාසනී බඹසර වසන්නේ සීලයෙන් පිරිසිද වීමට ද ආශිතුන් වහසේ ට න ඔන්න උතරේ කියනවා නොහිදංා ආවසෝ ආපතුන් වහන්සේකට නන්නෙමේ. එදකොට හනවා එහෙම නං ආශ්පතුන් භාගිතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සිටේ පිරිසිදු බවටද චි චිත්ත විසුද්දත්හන් සිටේ පිරිසි බවට පිනිිසද ආයපපුතන් වහන්සේ එකටත් නෙමේ.ඊීට ප්‍ර්‍යයානවා එහෙම නං ආයපුතුන් වහස භාගීතුන් වහන්සේ ළඟ බඹසරවසන්නේ තවන්ගේ දැක්ම පිරිසිදු කර ගන්ටද දිටිවිශුද්ධියයටද ආහිපතුන් වහන්ස ඒකටත් නෙමේ ඉල්ලඟට හනුව එහෙම නං ආහිපුතන් වහන්සේ භාගයතතුන් වහන්සේ ළඟ බඹසරවසන්නේ කංකාවිතරණ විශුද්ධියටද සැකදුරු කරගන්න පිරිසිදු වෙන්ටද. කංකාවිතරණ විශුද්ධ කියන්නේ සැකදුරු කරගන පිරිසිදු වෙන්ටද. ඒකට නෙම ආයපිතුන් වහන්සේ. ඉනිමසයානෝ සාරකෘතයන් වහසේ හිමනං ආයපතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසරවසන්නේ මගත් නොමගත් ගැන මගා මක්ග ඥාන දස්සන විසුද්දිීටද. මගත් නොමගත් ගැන නෝනින් දකීම පිරිසිදු කරන්ටද. මාර්ගයයි අමාර්ගයයි ගැන නොනින් දැකීම පිරිසිදු කරගන්ටද. නොහිදන් අවසූ ආශ්පතුන් වහන්සේ ඒකටත් නෙමින්. ඒ එකොට සාරිපෘත්‍යයන් වහන්ේ යානවා හෙමනංආයපතුන් වහන්ස භාග්‍යවිතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ පටිපදා ඥාන දස්සන විසුද්දත්තන් ප්‍රතිපදාව නෝනින් දැකීම පිරිසිදු කරගණටද. ආශ්මත ඒකටත් නෙමෙයි. එහෙම නං ආයපිතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥානදස්සන විසුද්ධත්තන් නෝනින් දැකීමම පිරිසිුදු කර ගණ්ඩද ඒකටත් නෙමයි. ප්‍රශ්න හතයි ්‍රශ්න කියත්ද? හක් යවා මේ හතට තමයි අප කියන්නේ සප්ත විසුද්ධ විශුද්ධ කියන්නේ ප පිරිසදවීම හත පිරිසදීම් හතගැන්න මේ ප්‍රශ්න අහනකට එකක් එකක් ගානී මේ පුන්න මහරතන් වහන්සේගේ පිළිතුරු නීමකක්ද මේ එකකටවත් නෙමේ එදකොට අහනවා සාරිපුෘතයන් වහන්ස යනවා හරි වැඩක් නොවේ ආතු. භාගවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සීලයෙන් පිරිසිදවීමට ද කිව්වහම නැතේ කියනවා. භාග්‍යතුන් වහන්සේ ගව බඹසර වසන්නේ හබනං චිත්ත විසුද්ධියට සිට පිරිසිදු කර ගැනීමට දග ලැව්හම නැතේ කියනවා. භාගතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමට ැ්වාම ඒකටත් නැතිේ කියනවා භාගයතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සැකදුරු කරගන කංකාවිතරන විශුද්ධියයේ සැක දුරුකරගෙන පිරිසිදුවෙන්ටද කියලා ඒකටත් නැතේ කියනවා භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මාර්ගයයි මග නොමඟ දැනගෙන පිරිසිදුුවෙන්ටද කියල ඒකටත් නැතිේ කියනවා භාගිතුන් වහන්සේ ළඟ බවසර වසන්නේ ප්‍රතිපදාව නෝනින් දැක පිරිසිුදු වෙන්ටද කියලා ඒකටත් නැතේ කියනවා. භාගිතුන් වහන්සේ ළඟ බවසට වසන්නේ ඥාන දර්සන විුද්ධියට නෝනින් දැක පිරිසිදුෙන්ටද කියෙැවාම ඒකටත් නැතේ කියනවා. අහනවා එතකොට ආයමුතුම්. භාගවිතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද පුන්න මන්තානිපුත්ත පුන්න මහරාතන් වහන්සේ වදාරනවා. අනුපාදා පරිණි බාන තංකෝ, ආවසු භගවතී බ්‍රහ්මචරියන් ස්සති. භාගවිතන් ආයශ්මත මං භාගවිතන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කිසිීවකට ග්‍රහණය නොවී පිරිවම් පාන්නයි. ීවකට ග්‍රහණය නොවී පිරිනිවන් පාන්නයි. එතකොට හනවා සාරිපපුතයන් වන්සයා න එතකොට ආයපතුන් සීලයෙන් පිරිසිදවීම අනුපාදා පරිනිර්වාානයනීද නොහි දැන් ආ ආයපතු ක එහෙම නිමයි.ඉළඟට නුව එහෙමනං ආයපතුන් සිත පිරිසිදවීම චිට්ට විසුද්ධි අනුපාදා පරිනිර්වාණය න නොහිදංඟ වස්සු ආයිපපුතුන් ඒකත් එෙම නෙමේ ඉල්ලඟට හනවා එහෙම නං ආයිපුතුම් දෘෂ්ටියය පිරිසිුද වීම අනුපාදා පරිණි බානයනීද පුන්න වාහනතන් වහන්සේ කියනවා ඒමන්නෙමින් ආයපතුම් පිටපචචානවා එහනං ආයිපතුම් ංකාවිතරණ විසුද්දිය සැක දුරු කරගෙන පිරිසිුද වීම? අනුපාදා පරිණ්බාණය නේද ඒකහිම නෙමයි ආයපතුන් කියනවා. ඉඳමසියානවා එනං හිපතුන් මංගාමංක ඥානදර්ශසන මවිසුද්ධිය මඟ නොමග දැනගෙන පිරිසිද වීම? අනුපාදා පරිණි්බාණයනීද ඒකේම නෙමෙයි ආශ්වතුන් කියනවා? ඒළඟට සාරෘද්්‍යයන් වහන්සේ යහනවා පටිපා ඥාන දර්සන විුද්දි ප්‍රතිපදාව නොුවනින් දැක පිරිසුද වීම අනුපාදා පරණි ්බානය නීද ඒක එහෙම නෙම යාය තුම් කෙනවා. හිටවස් යහනවා ඥාන දර්සන විසුද්දි නුවනින් දැක පිරිසුදු වීම අනුපාද පරිණිබ්බාණය නීද නොහි ද ආසෝ ආශ්මත්තින් එහෙම නම පුන්න මහරාතන් වහන්සේ අර එකක් එකක් ගානය මොකක්ද පිළිතුරදුන්නේ ඒක එහෙම එහෙම නෙමකව්වා. සාරිපිතු මානාහතන් වහන්සේ න ඒම නංඟායිකතුන් මේක හරිි කතාවක් කිය මොකද්දේ දැන් උබවහන්සේගෙන් ඇහුවා සීලයෙන් පිරිසිදවීම අනුපාදාා පරණි බානයේ නීද කියල ඔබහන්සිේ නැතිය කියනවා. චිත්ත පාරිසුද්ධියය චිත්ත විශුද්ධිය සිත පිරිසිදවීම අනුපාදාපරිණි බානය නේද කියෙ ඇව්වා ඔබහන්සේ ඒකත් එම නැතේ කියනවා. ඊළඟට දෘෂ්ටිය පිරිසුදවීම අනුපාදා පරිණි බණය නේද කියෙ ඇ්වා ඔබහන්සේ ඒකත් නැතේ කියනවා ඊළඟට ංකා විතරන සැක දුරු කිරීම සක දුරු කර ගැනීම සක දුරු කර ගැනීමෙන් පිරිසි වීම අනුපාදා පරිණි ්ාණය නේද කියලා හනවා. ඔබහන් ඒකත් නැතේ කිවා. හඟට මග නොමග නුවනින් දැක පිරිසිදීම අනුපාදාා පරිණි ්බණ නේද කියලා ඇවා. උබහන් ඒකන්නටඒ කියනවා. ප්‍රතිපදාව නෝින් දැ පිරිසිදවීම අනුපා පරි ්ාන නේද කියෙහ. ඒක ට කියනවා ඥ නෝනින් දැක දැකීමෙන් පිරිසුදීම ඥාන දස්සන විසුද්ධිය අනුපාදා පරි බානය නේද කියල එක නැති කියනවා. එති අහනවා තාරිපුතන් වහන්සේ අනේ යාපිතුම් මේ කීපු කතාවේ තේරම මං දැන ගන්නේ කොහොමද මේ කීපු කතාවේ තේරුම මං දැන ගත යුත්තේ කොහොමද කියලා හැව්වා. එතකොට දැම් පුන්න මහරතන් වහන්සේ දන්නවාද මේ කතා කරන්නේ සාරපෘතයෙන් වහසස්ක කියලා දන්නේ නෑ පුුණ්්‍යන් වහන්සේ හිතුවේ මේ සාමාන්‍ය භික්ෂුවක් කියලා. පුන්න මාරහතන් වහන්සේ සාරපෘතයෙන් වහන්සට කියනවා ආය පතුන් සීලයේ පිරිසිදවීම වෙච්ච පමණින් පිරිුවම් පානවා නම් අනුපාදාපර නිබ්බානයට පත්වෙන වඩන් එහෙනම් උපාධන තිීනයි තමයි පිරිවම් පාන කනු දැමි පිරිනම් පානණික කවුද උපාන තිීනයිද නැති අයිද අනුපාදාාපර නිබ්ානකින් උපාදාන රහිතව පිරිවම් පෑම කියන ශීලයෙන් පමණක් නම් මේක වෙන්නේ එහෙනම් උපාදාන සහිත කෙනෙත් තමයි පිරිනිවම් පාණී පැස කියනවා ඒවගේම ආයමතුම් මේ ලස්සට කිය නොම මේ බලන්ඩ රහතන් වහන්සේගේ කතාව මේම පාලිය කියලා කියන්නක තේරුම් තේරුම් ගඩුට සීල විසුද්ධිංචේ වාවසෝ භගවා අනුපාදා පරි නිබ්බානම් ප්ඥාපෙස්ස ඒකි වේ ආයිමතුන් අපේ භාගවතුන් වහන්සේ සීල විසුද්ධියෙන් විතරක් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියල වදාල නම් එහෙනම් සවපාදානන් ඒව සමානන් අනුපාදා පර නිබ්බාන පඤ්ඥාපෙයන් ප්ඥාපේස එහෙනම් උපාධන සහිත කෙනෙක් මයි පිරුණම් පන්නේ කියලා උන්වහස පණවනෝ එතකට දැම් මේ කියන්නේ තමන්ගේකද්ද භාගතුනාසිික් එකක්ද දැන් තමන්ගේ එකක් නම මේ කියන්නේ කාගිකක්ද භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ තමයි ධර්මස්වාමී හොඳට මේ පොයින් තේරුම් ගණන්ඩ තමගේ කතා වන්න එමිමේ යන්නේ. ස කවා ආයිපතුම් භාගවිතුන් වහන්සේ සීලෙන් විසුද්ධට පත්වෙච්චෙක් කෙනෙ පිරුවම් පානවාකිවවන්නන් එහෙනම් පෙරුණන් පාන්නේ පිරම් පාන එක පනවන වනන් ඒනම් භාග්‍යවතුන් වහන්ස පණවන්නේ උපාදාන සහිත කෙනෙ ඉල්ඟට කියනවා ඒවගේ මාශමතුනි භාග්‍යවතුන් වහන්සේ චිට්්‍ර විසුද්ධිය ලබූ පමණින් කෙනෙ පිරිවන් පානවා කියලා පණවනොවනම් එනම් භාග්‍යතුන් වහන්සේ පණවන්නේ උපාධන සහිත කෙනෙ ඒවගේ මාශවතුනි දෘෂ්ටි විසුද්ධිය ලබූ පමණින් පිරවන් පාන නුපාදාා පරිණ බානයට පත්වනවා කියලා භාග්‍යතුන් වහන්සේ පණවනවානක් ඒනම් උන්වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් ගැනයි ඊල්ළඟට කංකාවිතුරණ විසුද්ධියෙන් අනුපාදාපරි නිර්වාණය වෙනවා කිය භාගතුන් වහන්සේ පණවන්නවා නම් ඒනම් භාගතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් ගළඟට ආශප්‍රතුන් මගගාමං්‍ය ඥාන දර්සන විසුද්ධියෙන් කෙනෙක් පිරුණුවන් පානවා කියලා භාගිතුන් වහන්සේ පණවන්නවා නම් ඒ භාගිතුන් වහසේ පනවන්නේ හෙනම් සහිත ඊළඟට ආශතුන් පටිපදා ඥාන දස්සන විශුද්ධියෙන් පිරිනුවම් පානවා කියලා භාගතුන් වහන්සි පනෝන වනන් ඒනම් උපාධාන සයිත කෙනෙක් තමයි පිරනුවම් පාන්නේ ඊළඟට කියනවා ඥානදර්සන විශුද්ධියල් පමණක් කෙනෙක් පිරිුවම් පානවනන් එනම් භාගතුන් වහන්සේ පණවන්නේ උපාධාන සහිත කෙනෙක් කියනවා ඟට කියනවා ඒවගේ මානශපතුලි මේ කියපු සප්ට විශුද්ධන් තොරව කෙනෙ පිරිවම් පානවනක් එනම් පුතජ්ජනය පිරුුණ පානක කියනවා පුදුජ්ජනෝහි අආවසුව අන්‍යත්ත්‍රීීම මෙහි දම් මෙෙහි පතජ්ජනයා මේ ධර්ම හතය තුරයි කියනවා පපුතජ්ජනයා මේ ධර්ම හතන් තොරයි කියනු ඊට පන්ස කියනවා තිය එනම් ආයපපුතුන් වහන්සේ මං ඔබවහන්සේට උපමාවක් කියන්න ද උපමාවකාගේද පුෝඩ මහරතන් වහන්සගේ මං ඔවහන්සිට උපමාවක් කියන්න කියනවා උපමාවනුත් නවන තියනට තේරුම් දැනගන්නට පුළුවනි ආි දැම් මේ කතාවයන්නේ කොහද සැවැත් නුවර හන්දවනි එද රාජධානීමකක්ද මගදද කෝසලද කෝසල කෝසුල්රටි රජ්ජරු කවුද කොසොල් රජ්ජුරු ඉතින් මේ උපමාවට ගන්නවා කෝසල් රජුරුවන් අරන් කියනවා ආයමුතුන් ඔවු අපි මිහම හිතමු පසේනදී කොසොල් රජ්ජුරුවන් වාසේ කරන්නේ සැවැත්නුවර. එ සැවත් නුවර තින්න කොහිද තිරබින මලෙද. කොයි සැවත්නරදීන්නේ දම්පද ඉන්ඩියාවනේ. එ කියනවාම සැවත්තරෙන්න්න කොසොල් රජරුව ගම්ම මේ කොසොල් රජ්ජරුවන්ට සාකේතයට යන්ට වෙනවා වැඩකට කොයිට යන්ට වෙන්නේ සාකේති කොහෙද තියන්නේ සාකේත කොහෙද තියන කියන්නකෝ හබරණද සාකේති තියෙන්නේ බර නැස සාකේතිය තියනෙ කොයිද බරණැස්ස බරණැස රාජධානයට කියන නම තමයි සාකේතිය එතකොට කොසුලුටද්ජුරුවන්ගේ අයටති තමයි එක තියෙන්නේ එතකොටඒ සාකේතයට යන්න සිද්ධ වනා කියමු කොසුල් රජුරුවන්ට වැඩකට. එතකොට ඒකට රජුරුවන්ගේ සේවකයෝ සත්ත රථ විනීතාන උපට්ට පෙයුම් එතු රජරුවන්ගේ සේවකයෝ රජරුවන්ට හොඳට හික්මවාපු අස්වයෝයෙද අස්ස රථ හතක් ලේශ්තිි කලා කියමු ඔන්න දැන් කතන්දර යනවා කොමදේ රාජරුවන්ට කදුරීන්න කොහෙද සැවත්නුවර රජරුවන්ට ද යන්ට ඕනෙ කොහෙද සාකේතිට යන්ට ලේස්ති කරන්න කිවන් පස්ස කියක් ලෑසි කල්ලද හතක් අස්ප කරත්ත ලෑස්ති කල්ල. එද කියනව ඇතකොට අවැත්න ආශ්මතුන් රජ්ජරුවෝ සැවත්නූරින් නික්මීලා සැවැත්වරෙන් එෙක් මිලා මාලිගාවෙන් එලීට ඇවිදින් පලවෙනි අස්වරතියට ගොඩ වුණ ඔන්න පලවෙනි අස්වරතියට ගොඩවුුණ අස්වුරතිට ගොඩවෙලා ටිකක් දුරගිය දැන් දුරගෙල එකෙන් බැස්සා බහිනකට දෙවැනි අස්වරතය ලේස්ති ඊට වැස මොකද කළේ දෙවැනි එකට ගොඩවුුණ දෙවනයගේ ටිකක් දුර ගිය ගිය ඒකින් බැස්ස එතකොට තුග නිියස්සුරථේ ලේස්ති එතකොට ඒකට ගොඩ වුණා තුංව නියකින් තරම ටිකක් දුර ගිය යනකොට හතර නිස්ස කරත්ත ලෑස්ති ඒකට ගොඩවුණ හතර වුණයකින් ගියාම ඒක පස්වනි අස්ස කරත්ත ලෑස්ති පස්වනිකට ගොඩ වුුණ ප අහස්ස කරඇතට ගියාම පසනයකට ගොඩ වුණ පස්සනිකින් ගිහිල ඒකින් භශෂාවම හවිනයක ලැස්ති හවිනිකට ගොඩවුණා. හවිනයක ගෙලකින් බැස්ෂම හත්වනයකට ගොඩවුන හත්තනයකෙන් ගිහිල්ල සාකීත නගරී දොරටුවගාව ඇදොරටුවේ ඇතුළට නගරය ඇතුළට ගියා. ගල්ල බැස්ස ගමන් ඔන්න පිරිසාවා පිළිගණ්ඩ රජරුවන් ගිං හනවා ඒ ඒ නෑදැයි හනවා රජතුමනී සැවැත් නූරද ලෝකිදාවේ සැවැත් නරඉදලවයා ඔය කස්ස කරත්ති දාවේ කියලා එතකොට හනවා සාරපෘතයෙන් වහස ගි හනවා ආයපිතුන දැන් ඔන්න රජුරුවන් ගින්ග හනවා සේවකෝ රජරුව රජ්ජුරුවන් වහන්ස උබවහන්සේ සැවැත්නූර ඉඳලා මේ මිටන්ට එනකම්ම මේකෙද ආවේ රජ්රු එනෝ රජරු ආයපිතුන් හරියට උත්තර දින නම් කොහම උත්‍රර දෙන්නේගෙහන දැගුණ සාරපපුත්්‍ර මහණ අතන් වහන්සිේ උත්තර දෙෙන එහෙනන් කියේනවා ආජපතුන් රජ්ජුරුව උත්තර දෙන්නේ මෙහමැකේනවා මං සැවැත්නුර ඉන්නකට සාකේතිට එන්න කාරනාවක් යෙදනා එතකොට මම කිව් හම මට ලෑස්ති කළලා වාහනකීදද වාන හතාක් ලේෂ්තිි කළ. මං ඒ මාලිගාාවෙන් එලියට බැහැප ගමන් ඒකට නැග්ගයි කාස කරත් එකට නැක්්ගා. නැගල ඒකෙන් ඇවිල්ලා මඟට බැස්ස ගමන් ඊහිළගේ ඒක ලෑස්ති ඒකට නැක්්ගා. ඒකෙන් දෙවනිකට නැගා ඒකෙන් ඇවිල්ලා ඉළඟ හන්දීම් බැස්සා. එතකොට තාවකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දයම් බැස්සා එතනති තව එකක් ලෑස්ති මං ඒකට ගොඩවනා ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දීම් බැස්සසා. එදකොට තවක් ලෑස ඒකට ගොඩවනා ඊළඟ ඒකින් ඇල්ලා ම පස්වෙනකට පස්සන හන්දයම් බැස්සා එතන තවකක් තිබ හහිවිනක මං ඒකි නැක්ග. ඒකෙන් ඇ ඊළඟ හන්දීම් බැස්සා ම හත්වනිී අරත් අසකරත්තල ඉස්තිකල තිබ්බ මං ඒකට නැක්්ග ඒ හත්වනයකින් තමයි මඉඩට ආවකෙවා. ආංහිෙම තමයි ආපතුන් රජුරු හරිට උත්තරදිනවන උත්තර දිය යුත්තේ. එතකොට මන්තානපුත්ත පුන්න මහ රතන් වහන්සිකනවා ආජපතුනි ඔය විදීමයි. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරයම්ටයි සියල විශුද්ධිය යන්නේ චිත්්‍ර විසුද්ධිය කරා යන්ටයි චිත්ත විසුද්ධිය තියෙන්නේ දිිට්ටි විසුද්ධිය කරා යන්ටයි දිිට්ටි විසුද්ධය තියන්නේ කංකාවිතරණ විසුද්ධිය කරා යන්ටයි කංකා විතරණ විසුද්ධිය තියෙන්නේ මගා මග ඥාන දංස්සන විසුද්ධිය කරා යන්ටයි මගා මග ඥානදස්තන විසුද්ධිය තියෙන්නේ පටිපදා ඥාන දස්සන විශුද්ධියයට කරා යන්ටයි. පටිපදා ඥාන දස්සන විශුද්ධියේ තියෙන්නේ නාානදර්සන විසුද්ධියය කරා යන්ටයි. ඥානදස්සන විශුද්ධය තියෙන්නේ කිසියකට ග්‍රහණෙන් නොවී අනුපාදා පරිණිටවානය ලබන්ටයි ආංගේ අනුපාදා පරිනිර්වාණය පිණිසයි මම භාග්‍යතුන් වහන්සේ ගේ ශාසන බඹසර රකින්නේ කිෙව.